හරිද? එතකොට ඔයාලා නම් මවුල එකක් කියන්නේ මෙච්චරයි මවුල පහක් කියන්නේ පහ ගුණයක් 10ක් කියන්නේ 10 ගුණයක් ඒ වån මම දාගෙන හරි ඕනේ නැහැ ඉතින් ඕන බලන්න හරිද? ඊට පස්සේ එයාම එයාම එතකොට මවුල එකක් කියන්නේ මොකද්ද? මවුල එකක් කියන්නේ ඒ අදාළ මොකක් ක්‍රියා වගේ මූලික දේවල් 6 2 2 2 6 3ක් තියෙනවා කියන්නේ එච්චර යුනිට් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ තමයි එතන දෙන්න තේරුම් ගන්න හරි. එයාම මේ අනුව ඊළඟ ස්ටාම් එකද ලේනම යන්න මේ අනුව මවුල එකක් යන්නේ මවුල එකක් යන්නේ අදාළ මූලික අංශෝන් මවුල එකක් යන්නේ අදාළ මූලික අංශෝන් මේ අනුව මවුල එකක් යන්නේ අදාළ මූලික අංශෝන් 6.22 पलिन समीकरण මූලික සමීකරණ හැමදාම හැම ප්‍රශ්නයකට يعني ෆිසිකල් කෙමිස්ට්‍රි හැම ප්‍රශ්නයකටම ඉස්සරහට ගණන් ගන්න තියෙන මේ තව දෙයක් මම කියලා දෙනවා ඒ සමීකරණ හැම එකක්ම ඔගේ ඔයාලා පාවිච්චි කරන්න වෙනවා හරි හරි අහනකො අවගාඩ්‍රෝ සංඛ්‍ය ඔයාලගේ ඔළුවේ වෙන දේවල් අවගාඩ්‍රෝ තියෙනවා ඒවා මතක කරලා දාන්න හරිද අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ කාබන් 6 12 සමස්ථානිකයේ රෑම් 12ක අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව कि මම කරනවානේ මෙන්න මේකෙන් ගන්නවා ග්‍රෑම් 12ක් ග්‍රෑම් 12ක් මම අතර ගන්නවා හරි එතකොට මගේ අතේ කොච්චරද තියෙන්නේ ග්‍රෑම් 12ක් තියෙන්නේ ආ එහෙම ගත්තොත් මේ ග්‍රෑම් 12 ඇතුලේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාවට කියනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා තේරුණාද අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියනවා හරිද ඒ තියෙන අගේ නම 6.22 10 23 හරි ඔන්නෝ අගේ තමයි මගේ අතේ එතකොට තියෙන්නේ හරිද මෙන්න මේකට තමයි එතකොට අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ මොනව ආයෙත් වෙන හරිද ලොකු සාම්පල් එකක් තියෙනවා ඒකේ තියෙනවා කාබන් 6 12 සමස්ථානිකයේ කිලෝග්‍රෑම් 50 60 විතර තියෙනවා හරිද මම ඕකෙන් ඉලෙක්ට්‍රික් බැලන්ස් එකකින් කිරලා ගන්නවා ග්‍රෑම් 12ක් හරිද ග්‍රෑම් 12ක් ගත්තම බලන්න මේකේ තියෙනවා මේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණු 6.022 10 23 පරමාණු ඒක මොකද්ද එක මවුලක් කියපේ නේද එකයි මෝල් නේද ඒ මේ උඩියම මොකක් හරි එකකින් මේ යුනිට් එකකින් 6.22 10 23ක් තියෙනවා කියලා කියන්නේ එතන මවුල එකක් තියෙනවා මවුල එකක් කියලා කියන්නේ මවුල කියන එක සංඛ්‍යාවක් තියෙනවා මම අර දුසිම කියනවා නැත්නම් උත්තරම කියනවා වගේ 6.22 10 23 ප්‍රමාණයකට අපි කියනවා මවුල කියලා එතන මවුල එකක් තියෙනවා හරිද බැරේනවත් දුන ඒ වගේ කියලා මම ග්‍රෑම් 24ක් ගත්තොත් එහෙනම් මේ කොච්චරක් තියෙන්නේ මම ග්‍රෑම් 24ක් ගත්තොත් එහෙනම් එහෙනම් මෙතන මොකක්ද තියෙන්නේ මෙන්න මේ 6.22 10 23 වගේ කොච්චරද දෙගුණයක් තියෙන්නේ ඒක ගැන කොච්චරද එහෙනම් මවුල දෙකක් මගේ අතට එනවා නේද තේරුණාද මේ වගේ එහෙනම් මම ගන්නවා ග්‍රෑම් 34ක් ඒ කියන්නේ 12 ඒවා 3ක් නේද එතකොට කොච්චරද මෙතන තියෙන්නේ මවුල 3 mol නේද කොහොමද බලන්න
මොරු තුනක් තමයි එතන තියෙන්නේ. තේරුණාද? හරි. මාතෘකාවල යන්න අවගාඩ්‍රු සංඛ්‍යාව නේද? ලියන්න. 36 12 සමස්ථානකේ 36 12 සමස්ථානකේ